ඔයාලා මම කතාව කියවන්නම් ඔයාගේ හිතට දැනෙනම විදිහට එකතු වෙලා ඉන්න දිගට මගෙත් එක්ක ඇනා කැරිනා කතාව සම්පූර්ණයෙන් මගේ හඬින් අහන්න ඔඩියෝ බුක් පොත් ගොල්ලෝ මගේ YouTube channel එක subscribe කරලා පහල තියෙන bell icon එක click කරලා තියාගන්න මං ගේන videos ඉක්මනටම ඔයාලගට ගෙන්න ගන්න එහෙනම් දැන් අපි යමු කතාවට ඇනා කැරිනා පස්වන දිගහැරුම එම ප්‍රියසාදය සඳහා සියල්ල සෝදානම් කොට තිබුණේ රංගන ශාලාවට ඇතුළු වන දොරටුව දක්වා පිය ගැට පෙළ දෙපස අලංකාර මල් සැරසිලි විය කිටියේහි පැමිණියේ තම මවත් සමගිනි ශාලා දොරටුව අභියසූ විශාල කැඩපත තුලින් තම පිළිඹිබෝදුට කිටියගේ මුවට මඳ සිනහ රේඛාවක් ගලාවේය ශාලාවේ රැස්ව සිටි අයගේ මොනමුණුව පරයා සංගීත රාවේස් මතුවිය වත්සුණු හා විලවුන් සුවඳ අවට පැතිරිනි කිටී දෙස කාගේත් netsi තැදී ගියසේකි ප්‍රථම රංගනය සඳහා මේවන විටත් පසුබිම් සංගීතය ඇරඹී අවසන්ය රෝස පැහැති දෙකම මුල් ඇති මෙම සුන්දර සුරූපිනිය දුටුවන් netsi පිනවාලමින් ශාලාවට ඇතුළු වූවාය ප්‍රිය සාදයට ඉතාමත් උනන්දුවෙන් යුතුව හැඩවැඩ වී පැමිණි බව කිටී දෙස බලන ඕනෑම කෙනෙකුට වැටහෙයි කොණ්ඩා මෝස්තරයේ සිට දෙපා සැරසූ පාවහන් දක්වාම එකිනෙකට ගැළපෙන අන්දමින් ඇඳුම් පැළඳුම් ආභරණ ආදී සියල්ල ක්‍රමවත්ය සිය දියණියගේ රුවින් ඔදවැඩි උන් මව තවදුරටත් ඇඳුමේ අඩුපාඩු සකසනට මෙන් ලං වී විපරම් කළාය ඉන් නොරිසුම් වූ කිටි පසකට හැරුණාය දැන් ඇයගේ දිවි උයනට සුන්දර වසන්ත සමය උදා වී ඇත දැඩි සොම්නසකින් සිත තුළ රහසක් නලියයි නුරා net කැලුම් විහිදුවාලමින් ඇය අවට සිසාරා බැල්මක් හෙළුවාය නමුදු පැතූ රුවනම් දක්නට නොවිය ඒ වෙනුවට කඩවසම් පෙනුමැති තරුණ විය නොයෙක්ම වූ අය කෑ පිළිගනිමින් රංගනයට ඇරියම් කළේය ඔහු ජෝර්ජ් කෝසන්ස්කි නම් වූ රංගදරයාය බොනින් ආර්යාවගේ ප්‍රියසාදයේ සත්කාරක දායකත්වය ඔහුටත් ඔහුගේ බිරිඳටත් පැවරී තිබුණි රංගන භූමියට අවතීර්ණ වීම සඳහා තමන්ට ඇරියුම් ලැබෙන තෙක් තවත් කාන්තාවන් රැසක් බලාපොරොත්තුෙන් නෙත්දල්වා සිඳුනු පෙනිනි නමුත් ඔහුගේ හිත ඇදී ගියේ කිටි වෙතටය එම ඇරියුම පිළිකෙව් කිරීම නොහික්මුණු නම්කමකි ඉන් ලැජ්ජාවට පත්වන්නේ ආරාධනය කළ කෙනාය කිටි ඉදිරියට පැමිණි ඔහු ඉතාම ආචාරශීලී ලෙස ඇරියුම් කළේය එවිට ඇය වටපිට බැලුවාය මෙම අනපේක්ෂිත මොහොත මගහැර යන්නට බැරිය තමාගේ අතේ වූ විජිනපත ඇයට බාධාවකි ඒ බව වටහාගත් රංගදරයාගේ බිරිඳ සිනාමුසු මුහුණින් ඔවුන් වෙත පැමිණ කිටිගේ විජිනපතගෙන පසෙකට වූවාය හොඳ වෙලාවට ආවේ ඔහු කීවේ සෙමිනි ප්‍රමාද වෙන එක නරක පුරුද්දක් එසේ කියමින් හෙතෙම ඇගේ සිහින් නිඟවටා අතක් යැවීය ඇ වයන පදයට අනුව පාද තබමින් ඔහුගේ උරහිස මත තම අතක් තැබීය සංගීතයෙන් මන්මත්තුවකු සේෙන් රංගදරයා පාන් රැගුමට සහයෝගය පෑනමුදු කිටීගේ දෑසාවට සිසාරා විමසිලිමත් වෙනි ඔයා හරිම සැහැල්ලුවෙන් නටනවා සිත වෙනතක වූ නමුදු කිටීට ඔහු කී දේද සවන් වැකුණේ මද සිනහවකින් ඔහුට සංග්‍රහ කළෑ ඊළඟ වඩේ රංගනාතර නැවතත් ප්‍රේක්ෂකාගාරයේ වෙත නෙතු විහිදා බැලුවාය බොනින් ආර්යාවගේ විශේෂ ආරාධිත අමුත්තන් අතර කළු පැහැසේද ගෞමකින් සැරසුණු ඇනා සිටින බව ඇයට පෙනින ඊට අමතරව තමා දෙස ඉතාමත් ආකර්ෂණීය ලෙස බලා හිඳ දෙදෙනා වහා ඇය හැඳින්නාය ඒ අන් කවරෙකු හෝ නොවේ රොන්ස්කිය කිටිගේ සිතේ අමුතු තිගැස්මක් ඇතිවිය වරදක් කොට වැඩිහිටියෙකුගේ අතට හසු වූ කුඩා දැරියක සේන් ඈම නෙතු කැල්ම මගහැරියාය මොකද ඔයාට මහන්සිද නැත්නම් තව රවුමක් ඩාන්ස් කරනවද කෝසන්ස්කිට කිටිගේ වෙනස වැටහි ගියසේකි එපා බොහොම ස්තුතියි ඔයා මට නැටුමට ආරාධනා කළාට කිටි ගෞරවාන්විතව තුති පිදුවාය දැන් මං ඔයාව ගෙනියන්න ඕනේ කොයි පැත්තටද කියන්නකෝ ඔහු රැඟුම නොනවත්වාම විමසීය मैडम कैरनी नरपैत्ते इन्ना वागे मंद एक्का अप्पी यहाँ टे आमुद हरे ओयागे कैमती के ना इन्न तेनटे आमुको
ඔහු රැඟුමේ උත්කර්ෂවත් අවසාන කොටස රඟ දැක්වුවේ ඇය රවුමට කරකවමිනි. ප්‍රේක්ෂකාගාරයට හිස නමා ආචාර කළ ඔහු කිටීගේ අතකින් නල්ලාගෙන ඇය පෙන්වූ දෙසට ගමන් කළේය. කිටීගේ රෝස පැහැති මුහුණ රතු වී තිබුණි. ඇය අයනා අසලට යන විට එතන කිහිප දෙනෙකු එක්ව පිළිසඳරකි. කිටී මද වේලාවක් ඇනා දෙස බලා උන්නාය. නිල් පැහැයෙන් සැරසී සාදයට එන ලෙස පෙරදින කිටී ඇයට කියා තිබුණි. නමුදු ඇය කළු පැහැයෙන් අද සැරසී හිඳි. කුමන පැහැයක් වුවද ඇගේ සිරුරට ගැලපේ. වැඩිපුර ආභරණවලින් සැරසී නොසිටියත් ඒ චාම් බවද ඇයට ස්වභාවික සුන්දරත්වයක් ලබා දී ඇත. නෑ නෑ මං නෙවෙයි පළවෙනි ගල ගහන්නේ. ඇනා පිළිසඳර කතාබහේ යෙදෙමින්ම හැරී කිටී දෙස බලා හිනැහුණාය. ඒ සමගම එම කතාබහ නවතා කිටීගේ හැඩරුව බලා සතුටු වූවාය. එය අවංක සුහදතාවය පෙන්වන බැල්මකි. කිටියේ සිනහව හඳුන ගත්තාය. ඔයා හෝල් එකට ආවේ නටාගෙනමයි නේද? මම බලාගෙන හිටියේ. හරි ලස්සනයි. ඇනා ඇයට ප්‍රශංසා කළාය. කිටී ස්විච් බැස්ක්ගේ සිටු කුමරිය මගේ දක්ෂම සිසුවියක්. දැක්ක නේද මැඩම්? ඇය නිසා මේ මුළු රංගන ශාලාවම එළිය වුණා. කෝසන්ස්කි රංගදරයා කීවේ උජාරුවෙනි. ආ එහෙනම් ඔයාලා අඳුරන අයද? මායි මගේ බිරිඳයි අඳුරන්නේ නැති කෙනෙක් මේ පැත්තේ නැතුව ඇති. අපි දෙන්නා සුදු අලස්සු වගේ. මැඩම් මෙන්නකෝ වටයක් ඩාන්ස් කරමුද? ඒ ගමන්ම ඔහු එනාට සුරත දිගුකොට රැඟුමට ඇරයුම් කළේ ආචාරශීලී ලෙසය. අනේ මම නම් නටන්න වැඩිය කැමති නැහැ. එනා අදිමදි කළාය. වැඩිය නෙවේ ටිකක් වෙන නටමු. මේ අවස්ථාවේදී කොහේදෝ සිට රොන්ස්කි ඔවුන් අසලට අහම්බෙන් පැමිණියේය. එනා වෙත සුරත දිගුකොට ඔහු නැටුමට ඇරයුම් කිරීමට සැරසෙන විටම ඇය කෝසන්ස්කිගේ අතගෙන වහා රැඟුම් බිමට පිවිසියාය. මේ සිදුවීම දෙස බලාගෙන සිටි අහිංසක කිටී වික්ෂිප්ත වූවාය. ඇනා ඇයි රොන්ස්කිව මග හැරියේ? එයා නටන්න බැහැ කී කියන්නේ හිටියේ. රොන්ස්කි ආපු ගමන් කෝසන්ස්කිත් එක්ක නටන්න ගියා. කිටී තම යටිසිත සමග සංවාදය කියදුනාය. රොන්ස්කි කිටියට ලං වූයේ මෙම සිදුවීමෙන් අනතුරුවය. ආ ඔයා දැන් දාවේ? කිටී ඔහුගෙන් විමසුවාය. වැඩි වෙලාවක් නැහැ ඇවිත්. ඔහු පිළිතුරු දුන්නේ උදාසීන ලෙසය. ඇයගේ දෑසේ කුතුහලය සටහන්ව තිබුණි. නමුත් රොන්ස්කි ඇයට කෙරින් මුහුණ දුන්නේ නැත. ඔහු දැන් දැන් තමාට රැඟුමට ඇරියොම් කරනු ඇතැයි කිටී බලාපොරොත්තු වූවාය. ඒ සුන්දර මොහොත එළඹෙන තෙක් ඇය පසුවන්නේ නොයවසිල්ලෙනි. මේ සිතාමතාම තමා දැඩි ලෙස නින්දාවට පත්කිරීමක් යැයි කිටීට සිතුනි. ඇය දෑසට කඳුළු එන්නට නොදී ඔහු දෙසම බලා උන්නාය. ඒ බව දුටු විට රොන්ස්කි ලැජ්ජාවෙන් රතු විය. ඇනාට රංගනයට ඇරයුම් කිරීමත් ඇය තමා මගහැර වෙනත් අයෙකුගේ අතගෙන රැඟුම් බිමට පිවිසීමත් කිටී දැක ඇත. දැන් ඉතින් කළ යුත්තේ කිටී සමග රංගනයේ යෙදීම පමණක් යැයි ඔහු සිතුවා විය හැකිය. ඉන්පසු කිටී සමග රොන්ස්කි රංගන ශාලාවේ වට කිහිපයක්ම නර්තනයේ යෙදෙනු පෙනිනි. නමුත් කිටීගේ සිතෙහි දෝර ගලා යමින් පැවති සතුට කොහෙදෝ ඈතකට පලා ගොස් සැඟවී ගියසේකි. අන්තිමේදී ඇය රැඟුම නවතා දමා විවේක ගන්නා න්‍යායෙන් තම මව අසලට ගොස් ඇයට නොහැගෙන්නට කල්පනාවේ යෙදුනාය. මේ අතර කඩවසම් පෙනුමැති තරුණයින් කිහිප දෙනෙකුගෙන්ම කිටී වෙත ආලිංගන නැටුමට ඇරියුම් ලැබුණි. නමුත් ඇය එම අවස්ථා සියල්ලම ප්‍රතික්ෂේප කළාය. එයට හේතු දක්වමින් ඇය ඔවුන්ට පවසා සිටියේ වෙනත් රංගන සහකරුවෙකුට කල් තියාම තමා ප්‍රතිචාර දී ඇති බවය. යුගල හතරක් එක්ව රඟ දක්වනු ලබන ක්වඩ්‍රිල් නම් වූ ආලිංගන නැටුමට රොන්ස්කි අය කැඳ වූයේ නැත. අවසානයට රඟ දක්වන මසූර්කා නැටුමට හෝ නොවැරදීම ඔහුගේ රංගන සහකාරිය ලෙසින් තමා තෝරා ගන්නා බව කිටී ස්ථීරවම හිතුවාය. ඒ සඳහා ඇයට වෙනත් ඇරයුම් පහක් ලදමුත් තවමත් රොන්ස්කි තමා ළඟට නොපැමිණීම ගැන සිතමින් ඇය ලත වූවාය. මේ වන විට කෝසන්ස්කි රංගන භූමියට පැමිණෙන ලෙස පොදු ඇරයුමක්ද කර තිබුණි. පස්සෙකට ගොස් සැඟවී ඉන්නට නොහැකිය. ඔහු තරුණ තරුණියන් කරලිය වෙත ඇදගෙන ආවේය. මේ අතර දැස අදහා ගන්නට බැරි දසුනක් නිසා කිටීගේ සිහිය විකල් වී ගියසේකි.
දෙයනේ මම මේ දකින්නේ හීනයක්ද එනා තුරුළු කරගෙන රොන්ස්කි නැටුවට නම් කමක් නැහැ ඒත් මෙච්චර සෙනගක් මැද්ද ඇයි ඒ දෙන්න මට ලැජ්ජ කරන්නේ අර හැමෝම බලනවා කාටුණත් එයාලා දෙන්නගෙන සැක හිතෙන්නේ නැද්ද මහා කැත විදියටනේ රොන්ස්කි එනා බදාගෙන ඉන්නේ ඒ මදිවට දෙන්නගේ මුකුළුවයි කතාවයි හරියට අවුරුදු ගාණක් තිස්සේ එකට හිටපු ජෝඩුවක් වගේ නෑ නෑ එහෙම නෙවෙයි අලුත බැඳපු ජෝඩුවක් වගේත් පේනවා නෑ නෑ එහෙමත් නෙවෙයි මේ දෙන්නා පුදුම විදියට බැඳිලා ඒක උනේ කොහොමද එනාට විතරක් දොස් කියන්නත් බෑ එයා මුලදී රොන්ස්කිගේ ආරාධනාව ප්‍රතික්ෂේප කළේ මාත් බලාගෙන ඉද්දිමයි පස්සේ කොහොම හරි රොන්ස්කි එනා දැලේ දාගන්න ඇති හරි මිනිහා කවුද කොහොම කෙනෙක්ද කියලා දැන් තමයි පේන්නේ එනා තහ වුණානේ මේ සල්ලාලයාට මට මෙහෙමත් වෙලා මදි ලෙවින්ගේ ආදරේ මොන තරම් පවිත්‍රද මං එයාට බොරු කළා මගේ අයියට වගේ ආදරේ කිව්වා ඒ අහිංසකයා මංගලම් බඩාපොරොත්තු තියාගෙන සෑහෙන කාලයක් හිටියා වැදගත් විදිහට මට විවාහ යෝජනාවකුත් කළා මං එයාව ප්‍රතික්ෂේප කළා මොනවා හිතෙන්නේ නැද්ද ෂේ අර ඩැඩී කියනා වගේ මෙයා ජේතුකාරයෙක් විතරයි කසාද බැඳලා දරුවෙකුත් ඉන්න ගෑණියෙක් එක්ක වැදගත් තරුණයෙක් නම් මෙහෙම හැසිරෙවිද කිටි තමන්ගේ යටිසිත සමග දොඩමළෝනේ ඈ මෙම රැඟුම් බිමට පැමිණියේ දහසක් පැතුම් පොදි තම හද තුල පුරවාගෙනය නමුත් දැන් සිදුවී ඇත්තේ කිසිසේත්ම නොසිතුව නොපැතූ දෙයකි කිටි ඇයි ඔයා මෙතන ඩාන්ස් කරන්න යන්නේ නැද්ද ඈ ගැස්සී හැරි බැලුවාය නෝඩස්ට් ආර්යාව තමා ළඟට පැමිණි බව මෙතෙක් කිටි දුටුවේ නැත මට තේරෙන්නේ නෑ දරුවෝ මොනවද දැන් මෙතන මේ සිද්ධ වෙන්නේ එතුමියද නොරෙසුම් වුණාය ඒකට කමක් නෑ කිටිගේ තොල්පෙති අතරින් නිකුත් වූයේ ඉතා සිහින් කටහඬකි මං අහගෙන හිටියේ එනා ඉස්සර වෙලා රොන්ස්කිගේ නැහුවා ඇයියා මට ආරාධනා කරන්නේ යන්න ගිහින් කිටි එක්කලා ඩාන්ස් කරන්නකෝ කියලා කිව්වා එතකොට රොන්ස්කි කිව්වා කිටිට දැන් හොඳටම මහන්සි ඇති එයා එක්කත් මං ඩාන්ස් කලානේ කියලා ඔව් ඔව් ඒක තමයි හේතුව ඇය අමාරුවෙන් වචන පෙළ ගැස්සුවාය දැන් මහන්සි අඩුයි නේද යන්න ගිහින් ඩාන්ස් කරන්න තරුණ ළමයින්ට විනෝද වෙන්න මේ වගේ අවස්ථාවල් හැමදාම නැහැනේ එන්න මං කෝසන්ස්කිට කතා කරන්නම් එයා මගේ ඩාන්සින් පාඩන වෙන්න හිටියේ ඉතින් ආන්ටි ගිහින් ඩාන්ස් කරන්නකෝ මේ වයසක මන්ට මොන ඩාන්සින්ද දරුවෝ මං අර චාරිත්‍ර වලට පටහැනි වෙන්න බැරි කමටයි කැමති උනේ එන්න එන්න ඔයා මේ කර්ලියට ආවේ සුරංගනාවියක් වගේනේ දැන් මුළු ගැන්නිලා ඉන්න එපා ඇයිගේ පෙරැත්තේ නිසා නැවතත් රැඟුම් බිමට පිවිසියත් කිටි දෙලවක් අතර දෝලණ වූ බව පෙනුනි රංගනේ යෙදමින්ම කිටි කීප වරක්ම රොන්ස්කි සහ එනා දෙස උමනාවෙන් බැලුවාය එවිට රොන්ස්කි කපටි බලුකුක්කෙකුගේ තත්ත්වයට පත්ව කිටිගේ දැස මගහැරියේය නමුත් එනා නම් කිසිදු වෙනසක් නැතිව කිටි සමග hina වුණාය ඇයගේ හැම ඉරියව්වක්ම ඉතා සුන්දර විය සියලු නලගණන් අතර එනා වඩාත් කැපී පෙනුනේ චාම් බව නිසා යයි කිටි කල්පනා කළාය වෙනත් කාන්තාවන් මෙමන් සාදවලට සහභාගී වීමට බොහෝ මුදල් වැය කරන බව කිටි අත්දැකීම් මෙන් දැන සිටියාය අමුතුවෙන් නාස්තියක් නොකළද එනා බෙහෙවින් සුරූපීය නමුත් මන මෝහිනිය බාඳුරා මලක් බඳුය එනා රොන්ස්කි දැනටමත් කොටු කරගෙන නොවේදයි කිටි වඩහා ගනිමින් උන්නාය මෙම රංගනේ එක් අවස්ථාවකදී එනා එක් අතකින් රොන්ස්කි තවත් අතකින් වෙන තරුණයෙකුත් සමග මාරු වෙමින් පැමිණි කිටි වෙතට නැඹුරු වී ඇගේ අතක් අල්ලා ගන්නට හැදුව විට ඈ බියපත් වුණාය කිටි වහා පසෙකට වූ අතර එනා වෙනත් සහායකාවක් වෙතට පාවී ගියාය එම නොහඳ නොක්කාඩුවෙන් පසු කිටි නැවතත් එනා දෙස කෙලින් බැලුවේ නැත රංගනේ අවසානයේ රොන්ස්කි හැසිරුණේ කිටි මින් පෙර දැන හැඳින නොසිටියයි කුසේය හරි පුදුමයි මිනිසුන්ට මෙහෙමත් වෙනස් වෙන්න පුළුවන්ද කිටි සිතන්නට වූවාය පිරිමි විතරද ඇයි ගෑනු අනේ මන්දා ඇයිගේ සිත ව්‍යාවුල්ව තිබින මැඩම් එන්න රෑ කෑම සෝදානම් කරලයි තියෙන්නේ කෝසන්ස්කි එනාට සුහදශීලීව රාත්‍රී භෝජනය සඳහා ඇරයුම් කළේය නෑ මට ඉන්න හැටියක් නෑ එනවා එකහෙලාම ප්‍රකාශ කළාය
අඩු තරමින් නෑ ඔහුට තුති පුදන්නට පවා උනන්දුවක් නොදැක්විය. පීටර්ස්බර්ග් වලදී මං මෙච්චර ඩාන්ස් කරන්නෙත් නැහැ. එහෙ මුළු ශීතල කාලෙටම ඇති වෙන්නත් එක්ක අද මම මොස්කව් වලදී ඔන්න ඩාන්ස් කළා. ඇය රොන්ස්කි දෙසට හැරී එසේ පවසා එම වැකියට ඌණ පූර්ණයක් දැක්කලාය. හප්පා, මට අද හරිම මහන්සි. හෙට ගෙදර යන්නත් තියෙනවා. ඒ නිසා විවේක අරගෙන ගමනට ලෑස්ති වෙන්න ඕන. ඔය ගමන අනිවාර්යෙන්ම හෙට යන්න ඕනද? රොන්ස්කි ඇසු පැනෙන්නේ විස්මයට පත් වූ බව පෙනුනි. ඔව්, මම හෙට යන්න ඕන. එසේ පැවසු ඇය නික්ම ගියාය.